සිට ශ්‍රී ලාංකිකයන්ගේ ජන ජීවිතය මෙන්ම ආර්ථිකය පෝෂණය කිරීමට කෘෂිකර්මාන්තයේ දැක් වූ දායකත්වය ඉමහත් වී ගොවිතැන හේන් ගොවිතැන මෙන්ම ගෙවතු වගාවන්ටද බොහෝ ශ්‍රී ලාංකිකයන් හුරු වී සිටියා නමුත් කාර්මීකරණයත් නාගරීකරණයත් හමුවේ බොහෝ පිරිස් වෙනත් වෘත්තීන් වෙත ඇදී ගියත් කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් පිරිසක් අදටත් රටේ අභිවෘද්ධියට දායක වනවා ගල්යායේ මහායායේ මෙවන් පසුබිමක් තුල COVID-19 වසංගතය නිසා සෑම රටක්ම ආර්ථික සමාජීය වශයෙන් අති විශාල බලපෑමකට ලක් වුණා ශ්‍රී ලංකාව කොරෝනා වසංගතයේ මැඩලීමේ සංග්‍රාමයට සාර්ථකව මුහුණ දීමට පියවර ගත්තත් වසංගතය නිසා මතුවූ ආර්ථික අර්බුදය සුළුපටු වුණේ නැහැ මෙවන් පසුබිමක රජය විසින් හරිත සමාජ ආර්ථික රටාවක් වෙත ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීම උදෙසා හරිත දයක් ගෙවතු වගා සංග්‍රාමය 2022 අපේ ගෙපත්තෙන් පටන් ගනිමු නමින් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා ස්වභාව ධර්මයත් එක්ක කොහොමද මේ පාරිසරික තිරසර බව රැකගෙන පාරිසරික සාධකත් එක්ක යන කෘෂිකර්මාන්තය කොහොමද කරන්නේ කියන එක තමයි මේ හරිත කෘෂිකර්මයේ තියෙන සාමාන්‍ය අදහස මෙම ව්‍යාපෘතිය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය වැපිලි අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ආදී වශයෙන් අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ඇතුළු ආයතන රැසක් සම්බන්ධ වෙමින් සිය දායකත්වය ලබා දෙනවා පවුල් ලක්ෂ 22ක් තමන්ගේ ගෙවත්ත හරිත කෘෂිකර්ම ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක කළොත් මම හිතනවා තමන්ගේ ආහාර සුරක්ෂිත භාවයේ සෞඛ්‍ය සම්පන්න බව එතනින් රැකෙනවා. එතකොට මේ ඔක්කොම අර්ථය නැවත ආපහු ගත්තොත් හරිත දෙයක් තමයි. වැඩසටහන සඳහා යෝජිත ගෙවතු, ගෘහාශ්‍රිත ගෙවතු, ප්‍රජාමූල සංවිධාන මට්ටමින් සිදු කෙරෙන ආදර්ශ ගෙවතු, ආගමික සිද්ධාස්ථාන, පාසල්, රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පුද්ගලික ආයතන පරිශ්‍රවල ගෙවතු වශයෙන් වර්ග කෙරෙනවා. ඒ දිස්ත්‍රික්කවලට උචිත වෙන අපි දෙනවා ඒ බීජ 6කින් යුතු කට්ටලයක් එක බීජ වර්ගකින් ග්‍රෑම් 50ක් විතර ඇට ප්‍රමාණයක් අඩංගුයි. ඉතින් ඒකෙනුත් පළ විශාල සංඛ්‍යාවක් හදා ගන්න පුළුවන්. වැබිලි භෝග ගත්තොත් දැන් වැබිලි කර්මාන්ත අමාත්‍යාංශය මෙතන සම්බන්ධයි. ඒකම රබර් තල් කිතුල් සංවර්ධන අමාත්‍යාංශය රාජ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයි. ඒතර මේ පොල් පැල ලබා දීමට නියමිතව තිබෙනවා පොල් වැවෙන ප්‍රදේශවලට පොල් පැල දෙක බැගින්. ඒ තවත් යෙදුමක්. තවත් අපි ගත්තොත් අපලැණ කෘෂිකර්ම වැලිකර්මාන්ත අමාත්‍යාංශය යටතේ තියෙන රාජ්‍ය අමාත්‍යාංශයකට බාර වෙලා තිබෙනවා. එතකොට අපනෑන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කුළුබඩු භෝග දැන් කුරුඳු වෙන්න පුළුවන් ගම්මිරිස් පැල වෙන්න පුළුවන් බුලත් පුවක් වෙන්න පුළුවන් මේ එනසල් කරාඹු නැටි ඒ වගේ පැල එහෙම ගත්තොත් එහෙම කට්ටලියකුත් අපි ලබා දෙන්න නියමිතව තිබෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුව සම්බන්ධයි. ඒ දෙපාර්තමේන්තුව වගේ ඖෂධ පැල දැන් මේ මෙහෙම ගන්නකොට අපිට හිතා ගන්න පුළුවන් මේ ගෙවත්ත කොච්චර පරිපූර්ණ මේ ගෙවත්තක් වෙනවද කියලා. හැබැයි අපිට අකබලා ගැනීම වගකීම ඒ පුද්ගලයන් පුරවැසියන් සතු වෙනවා. ඊට අමතරව ඒ පළතුරු පැල දෙකකුත් දෙනවා. මේ ඔක්කොම නොමිලේ දෙන්නේ. ගෙවත්තක තිබිය යුතු සෑම භෝගයක්ම මේ වැඩසටහන යටතේ ලැබෙනවා. මේක විශාල ආයෝජනයක්. එක පැත්තකින් ගත්තොත් එහෙම. එතකොට ගෙවතුලාභීන්ට තියෙන්නේ මේ අපි දෙන බීජ රෝපණ ද්‍රව්‍ය ටික අපි කියන විදිහට ඒක අපි උගන්වනවා ඇත්ත වශයෙන් පුහුණුවකුත් දෙනවා ඒ විදිහට තමන්ගේ ඉඩමේ වවා ගන්න වසමේ ආදර්ශ ගෙවත්ත තුලදී ග්‍රාමීය නිලධාරීන් විසින් ප්‍රායෝගික පුහුණු වැඩමුළු සංවිධානය කරනවා මේ සඳහා තාක්ෂණික සම්පත් දායකත්වය කෘෂිකර්ම උපදේශකවරු හා අනිකුත් භෝග වගා ප්‍රවර්තනයේ සඳහා සිටින ප්‍රාදේශීය නිලධාරීන් විසින් ලබා දෙනවා. ගෙවතු ලාභීන් දැනුවත් කිරීමේ කටයුතු අපි ඉතාමත් ඉහසලෝ මේ දවස්වල සියලුම නිලධාරීන් එකතු වෙලා ක්ෂේත්‍රයන් පුරා සිදු කරගෙන යනවා. ඒ වගේම පළ තවාන් නිෂ්පාදනය සම්බන්ධව අපි
පළ තවාන් ලාබීන් පුහුණු කිරීම කටයුතු සිදු කරලා අවසන් මේ වෙනකොට ඊවතර අවශ්‍ය කරන පොහොර ටික ගෙදර සකස් කරගන්නේ කොහොමද? දෙන්දී අපි කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය පිළිබඳ කඩිනම් ක්‍රමයට කොහොමද කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන්නේ කියලා ඊට අමතරව කාබනික දියර පොහොර වර්ග සකස් කරගන්නේ කොහොමද? කාබනික කුමිනාශක වර්ග අපි සකස් කරගන්නේ කොහොමද? ඊට පස්සේ දිලීරයක් ආවොත් කාබනික දිලීරනාශක අපි භාවිත කරන්නේ මොනවද? ඒවා සකස් කරගන්න ආකාරය යොදන වෙලාව කොයි වෙලාවේද? ගස්වන් නිලන්නේ කොයි නිලන්න සුදුසු අවස්ථාව මොකද්ද? ඒ සුදුසු අවස්ථාවේ නිලා ගන්න අස්සැන්න අපේ පරිභෝජනයට අතිරික්තව තිබුණොත් ඒක අලෙවි කරලා මුදල් කරගන්නේ කොහොමද? එවැනි පුහුණුත් අපි ලබා දීම සිදු කරනවා යතුවගා හිමියන්ට. ජාතික වැඩසටහනට සමගාමීව හරිත දයක් ගෙවතුවගා තරගාවලියක් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් පැවැත්වීමට සැලසුම් කරන්නේ මෙම සංකල්පය ජනතාව අතරට රැගෙන ගොස් එය සමාජගත කරන්නටයි. සියලු ගෙවතුලාබින් මේ වැඩේ ආරම්භ කළාට පසුව මේ තරගාවලියක් පවත්වන්න මේක දිස්ත්‍රික් මට්ටම ප්‍රාදේශීය මට්ටම කලාප මට්ටම ගම් මට්ටම දක්වා ඒක අපි සැලසුම් කරගෙන තියෙනවා දැනට ආකෘතිය පෝෂදායි ආහාර රටාවකට ජනතාව හුරු කරවමින් කායික මානසික සෞඛ්‍ය හා නිරෝගිමත් බව ආරක්ෂා කිරීම සඳහා වසවිසෙන් තොර ආහාර නිෂ්පාදනය වැඩි දියුණු කරවමින් ප්‍රජාව ගෙවතුවගා සංස්කෘතියකට හුරු කිරීම මෙම වැඩසටහනේ තවත් අරමුණු කිහිපයක් උදේහයට නැගිට්ටම රෑ හවස වෙනකම්ම වත්ත වැඩ. එක මිරිස් පැලයක් හෝ එක පලාගහක් හෝ ගෙදරට ඉඳ ගන්න ඕන අපිට ඇත්තම ලොකු මේ සහනයක් ආර්ථික වශයෙන් වුණත් අපේ සෞඛ්‍යයටත් ගොඩ බලපානවා. අපිට කිසිම වසවිසෙන් තොරව කඩෙන් ගන්නට වැඩිය තමන්ගේම කියලා දෙයක් හදාගෙන කන එක තමයි මම අපි ලැබපු ලොකුම ජයග්‍රහණය. මම ගෙදරම තමයි මගේ පැල හදන්න මේ ඇට තවං කරගන්නේ මම ඒව තවං කරලා මේ ලොකු පැල හදාගෙන මගේ ගෙදර පරිභෝජනයට සහ අවට හිත මිත්‍රාදීන්ටත් දීලා පරිභෝජනයට ඉතුරු වෙන අතිරික්තේ මම වෙළඳ පොලට ගෙනහිලා මේ විකුණ ගන්නවා ගෙදරට අවශ්‍ය මේ සියලු මෙලෝලු මම ගෙදරමයි හදාගන්නේ එලෝල් ටික සියල්ලම කාබනික පොහොර යොදලා හදාගන්නේ මම අවුරුදු 15ක් 20ක් ඉඳන් එලෝලු වෙනහලා නැහැ පිටි ගෙදරට ඇති වෙන්න සියලු මෙලෝලු මම හදාගන්නවා ගෘහාශ්‍රිත සුපිරිසිදු පරිසරයක දෛනික පරිභෝජනයට අවශ්‍ය වසවිසෙන් තොර නැවුම් එළවලු පලා වර්ග අල වර්ග කිරි බිත්තර ආදී පෝෂ්‍යදායි ආහාර ගෙවතු තුලින්ම සපුරා ගනිමින් මානසික සහ ශාරීරික සෞඛ්‍යයෙන් හෙබි ස්වයං පෝෂිත පවුල් ඒකකවලින් සැදුම්ලත් නිරෝගී සම්පන්න ජනතාවක් බිහි කිරීම හරිත දයක් ගෙවතු වගා වැඩසටහනේ ප්‍රධාන අරමුණයි ගෙවතු වගා කරනවා නම් අම්මා තාත්තා පුතා දුව ඔක්කොම ළම එකතු වෙලා කරනකොට ඒක සාමූහික විනෝදාංශයක් බවට පත් වෙනවා. ඉතින් එතකොට සමාජීය සෞඛ්‍ය වැඩි වෙන්න ගෙදර පරිසරයේ මේ තියෙන සමගිය සහයෝගය වැඩි කරගන්න වගේම මානසික සෞඛ්‍යටත් වැඩි දියුණු කරගන්න උපකාරී වෙනවා. එතකොට සෞඛ්‍ය කියලා නිර්වචනය කරන්නේ ලෙඩ රෝග වලින් තොර වීම විතරක් නෙමෙයි. ශාරීරික යහපැවැත්ම, මානසික යහපැවැත්ම, සමාජීය යහපැවැත්ම වලින් පූර්ණ එකතුවක්. එතකොට ගෙවතු වගාවේ යෙදුනොත් අපිට අත්‍යවශ්‍ය විටමින ඛනිජ තියෙන පළතුරු, එළවලු, පලා වර්ග ලැබෙනවට අමතරව අර කිව්ව සමාජීය ශාරීරික මානසික සෞඛ්‍ය පැවැත්මටත් ගොඩක් උපකාරී වෙනවා. හරිත දයක නව ඇරඹුම සමගින් නිරෝගී හෙටක් වෙනුවෙන් අපේ ආහාර භෝග අපිම වවමු. හරිත දයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමය 2022 අපේ ගෙවත්තෙන් පටන් ගනිමු.